අයිබෝවන් සමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත සවස්හාය ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි මෙලෙස ආරම්භ වන්නේ මම සඳරුවන් ඉදිරිමාන්න ප්‍රථමයෙන් සිරස්තල වෙතයි අවධානය ගිනිලි සහ පුපුරන ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ චෝදනාව මත ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වී සිටි පූජ්‍ය ඌවතැන්නේ සුමන හිමිට ජනපති සමාව වත්මන් රජය කරන්නේ රාජ්‍ය පාලනයක් නෙවෙයි විකට රංගනයක් සජිත් කියයි විපක්ෂය කරන්නේ කුණු අවස්සන එක රාජ්‍ය ඇමති ජානක පවසයි යුක්‍රේන සංචාරකින් හරහා තවත් කොවිඩ් රැල්ලක් වගකීම බහරගන්නේ කවුද ජනතා විමුක්ති පෙරමුණ ප්‍රශ්න කරයි ගත වූ පැය 24 තුල වැඩිම කොවිඩ් ආසාදිතින් යලිත් ගම්පහ දිස්ත්‍රික්කයෙන් කොළඹ ගම්පහ කිරිබත්ගොඩ ඇතුළු ප්‍රදේශ කිහිපයක හුදකලා බව හිටාලුවෙම පහේ සිට ඉවතට 2021 නව පාසල් වාරියේ ජනවාරි 11 වනදා ආරම්භ කිරීමට සීලු කටයුතු සූදානම් බස්නාහිර පළාතේ සහ හුදකලා ප්‍රදේශවල පාසල් තවදුරටත් උවසා තැබෙයි අලුතින් පළමු වසරට පාසලට පැමිණෙන සිසුන් ජනවාරි 11 වනදා පාසලට එන්න එපා අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් කියයි සේනා මිරිස්වගාවටත් දේශීය පුවත්වතයි ප්‍රථමයෙන් නමදහණය ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියමව සිටි පූජ්‍ය ඌවතැන්නේ සුමන හිමියන් හට ජනාධිපති සමාව හිමි වී තිබෙනවා ජනාධිපති වර්ණයට දින කිහිපයක් තිබියදී 2010 වසරේ ජනවාරි මාස දෙවන දින මාලිගාවත්ත බෝධිරාජාරාම විහාරස්ථානය පොලිස් විශේෂ කාර්යබලකාය නිලධාරීන් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එක්ව වැටලීමක් සිදු කළා එහිදී එම විහාරස්ථානය තුල තිබී T56 ගිනිඅවි දෙකක් සහ ජීව උණ්ඩ 200ක් පමණ සොයා ගැනීමට හැකිව තිබුණා එහිදී එම විහාරස්ථානයේ වැඩවිසු පූජ්‍ය ඌවතැන්නේ සුමන හිමියන් අත්අඩංගුවට පත් වුණා මේ සම්බන්ධයෙන් දීර්ඝව පැවති නඩු විභාගයකින් අනුතරව පසුගිය වසරේ ජූනි මාස පළමු වනදා පූජ්‍ය ඌවතැන්නේ සුමන හිමියන්ට කොළඹ මහාධිකරණයේ විසින් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කළා. ඒ ගිනිඅවි තම සන්තකයේ තබා ගැනීමේ චෝදනාව මත වර්ධකරු කරමින් නීති විරෝධී ගිනිඅවි ඇතුළු පුපුරන ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ චෝදනාව මත මෙලෙස වර්ධකරු බවට පත් කරමින් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වී සිටි පූජ්‍ය ඌවතැන්නේ සුමන හිමියන්ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ජනාධිපති සමාව ලබා දී ඇති බව ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් මහාචාර්ය මොහන් සමරනායක මහතා සියත ප්‍රවෘත්ති සමග පැවසුවා. ජනාධිපතිවරයාගේ තීරණය මෙවන විට අධිකරණ අමාත්‍යවරයා වෙත දැනුම් දී ඇති බවද මහාචාර්ය මොහන් සමරනායක මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියා. ඒ අනුව පූජ්‍ය ඌවතැන්නේ සුමන හිමියන් නිදහස් කිරීම සම්බන්ධයෙන් ඉදිරි නීතිමය කටයුතු අධිකරණ අමාත්‍යාංශයේ හරහා සිදු වනු ඇති බවයි මොහන් සමරනායක මහතා වැඩිදුරටත් අප සමග පැවසුවේ. දැනට හුදකලා තත්ත්වයේ පවතින ප්‍රදේශ කිහිපයක් හෙට අලුයම පහේ සිට හුදකලා බවින් ඉවත් කරන බව යුද හමුදාපති ලුත්නන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. මේ අතර මේ දක්වා කාලය තුල බස්නාහිර පළාතෙන් පිටවන පුද්ගලින් සොයා සිදු කළ අහඹු රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවෙන් කොවිඩ් ආසාදිතින් 103 දෙනෙක් හඳුනාගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ. දිනෙදී මෙරටින් කොවිඩ් මරණ 3ක් පිළිබඳ තොරතුරු වාර්තා වුණා. මියගිය පුද්ගලින් කොළඹ 13 මරතන සහ ආලයි අඩි වෙම්බු යන ප්‍රදේශවල පදිංචි කරවන්. ඒත් සමග මෙරට සමස්ත කොවිඩ් 19 ආසාදිත මරණ සංඛ්‍යාව 211ක් දක්වා ඉහළ ගියා. පොළොන්නරුව ගල්ඇල්ල කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පසුගිය 31 වෙනිදා අලුයම පළකිය රැඳවියන් 5 දෙනාගෙන් අත්අඩංගුවට නොගත් සිව්දෙනා සොයා පොලිසිය තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ ආරක්ෂිත කැමරා දර්ශන උපයෝගී කරගනිමින් අදාළ මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවයි. හැටන් වටවල පෞද්ගලික ඇඟලුම් කර්මාන්ත ශාලාවේ කොවිඩ් 19 වෛරසය ආසාදිනේ වූ ආසාදිතයින්ගේ සංඛ්‍යාව 72 දක්වා ඉහළ ගොස් ඇති බව අඹගමු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එස් කාමදේවන් මහතා පවසනවා. මෙතර හැටන් දික්කෝය නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකුට සහ කොවිඩ් 19 වෛරසය ආසාදිනේ වී දැනට හම්බන්තොට නිරෝධායන මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබන නාගරික මන්ත්‍රීවරයෙකුගේ 22 වැනි දිනියටද කොවිඩ් 19 වෛරසය ආසාදිනේ වී ඇති බව හැටන් දික්කෝය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක RRS මැදවල මහතා ප්‍රකාශ කළා. හුදකලා කර ඇති මඩකලපුව කාත්තන්කුඩි ප්‍රදේශයේ ඇන්ටිජන් පරීක්ෂණ සිදු කර තිබෙනවා. එෙහිදී පුත්කලින් 147 දෙනෙකුගේ ඇන්ටිජන් පරීක්ෂණ සිදු කර ඇති අතර එම පරීක්ෂණවලින් පුත්කලින් 7 දෙනෙකුට වෛරසය ආසාදිනේ වී ඇති බවටයි හඳුනාගෙන ඇත්තේ.
බස්නාහිර පළාතෙන් පිටව යන පුත්කලින් ඉලක්ක කර ඊයේ සිදු කළ අහඹු රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ 108කින් එක් ආසාදිතයෙකු හඳුනාගෙන තිබෙනවා. මෙතෙක් සිදු කර ඇති අහඹු රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ ගණන 13137ක් වන අතර ඉන්න ආසාදිතයින් 103 දෙනෙකු හඳුනාගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ. මේ දක්වා හඳුනාගෙන ඇති මුළු රෝගීන් සංඛ්‍යාව 103ක් පමණ වෙනවා. තවදුරටත් බස්නාහිර පළාතෙන් පිටවන ස්ථාන ආශ්‍රිතව මෙම රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ වාර්තා වුණා. අනෙක් ආසාදිතයින් 215 දෙනා වර්තා වී තිබුණේ දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක වලින්. තවත් යුක්‍රේන ජාතික සංචාරකයන් 173 දෙනෙකු රැගත් ගුවන් යානයක් ඊයේ පසුරුවේ දිවයිනට පැමිණ තිබෙනවා. මේ අතර COVID-19 වසංගත තත්ත්වයේ හේතුවෙන් දිවයිනට පැමිණීමට නොහැකිව විදෙස් රටවල රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් පිරිසක් අදාළියම කඩුනායක ගුවන්තොටුපලින් දිවයිනට පැමිණියා. අදාළ පුත්කලින් කටාර්, මාලි සහ නරීටා හිසිට මෙරටට පැමිණි බවයි අප ගුවන්තොටුපල වාර්තාකරුවන් ප්‍රකාශ කළේ. COVID-19 වසංගත තත්ත්වයේ හේතුවෙන් දැනට හුදකලා කර ඇති ප්‍රදේශ කිහිපයක හුදකලා භාවය හෙට අලුයම පහට ඉවත් කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවෙන්ද්‍ර සිල්වා මහතා පවසනවා. එ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ මෝදර පොලිස් වසම, කෙසල්වත්ත පොලිස් වසමේ අලුත්කඩේ බටහිර ග්‍රාම නිලධාරි වසම, අලුත්කඩේ නැගෙනහිර ග්‍රාම නිලධාරි වසම, බොරැල්ල පොලිස් වසමේ වනතමුල්ල ග්‍රාම නිලධාරි වසම, මිරිහන පොලිස් වසමේ දෙමළවත්ත, ගම්පහ දිස්ත්‍රික්කයේ පෑලියගොඩ පොලිස් වසමේ පෑලියගොඩවත්ත ග්‍රාම නිලධාරි වසම, මීගහවත්ත ග්‍රාම නිලධාරි වසම, පට්ටිය උතුර ග්‍රාම නිලධාරි වසමේ රෝහණ විහාර මාවත, පෑලියගොඩ ගඟබඩේ ග්‍රාම නිලධාරි වසමේ නෙලිගහවත්ත සහ පුරාණ කොටුවත්ත, කිරිබත්ගොඩ පොලිස් වසමේ විලේගොඩ උතුර ග්‍රාම නිලධාරි වසමේ ශ්‍රී ජයන්ති මාවතද හෙට අලුයම පහට හුදකලා භාවයෙන් මුදා හැරෙනවා. අධිකරණ අමාත්‍ය මොහොමඩ් අලී සප්රි මහතා එම දූරෙන් ඉවත් කරන ලෙස ඉල්ලා අද බොරැල්ල පොදු සුසාන භූමියේ ඉදිරිපිටදී උද්ඝෝෂණයක් පැවැත්වුණා. කොරෝනා ආසාදිත මෘතදේහයන් ආදාහනයට විරෝධය පළ කරමින් මේවන විට විවිධ පාර්ශවයන් උද්ඝෝෂණවල නිරත වෙමින් සිටිනවා. එවන් පසුබිමක ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ඊයේ ප්‍රකාශ කළේ කොරෝනා දේහයන් ශ්‍රී ලංකා භූමියේ භූමදානය කිරීම ගැටලුවක් නොවන බවට අවධාරණය කරන බවයි. මේ අතර වත්මන් අධිකරණ අමාත්‍ය මොහොමඩ් අලි සබ්‍රි මහතා එම දුරෙන් ඉවත් කරන ලෙස ඉල්ලා සිංහලයේ ජාතික ඒකාබද්ධ එකමුතුව අද බොරැල්ල පොදු සුසාන භූමිය ඉදිරිපිටදී උද්ඝෝෂණයක නිරත වුණා. පසුව ඔවුන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වෙතද ලිපියක් බාර දීම සඳහා එම ස්ථානයට පැමිණියා. දැන් රටේ බරපතල ප්‍රශ්නයක් තියෙනවා. මේ ලෝකෙම COVID-19 වල මේ යන මලසිරු, ඒ කියන්නේ වෛරස් ගබඩා බැක්ටීරියා සම්පූර්ණ ආරක්ෂා කරගෙන ඉන්න රටක් බවට අපි පත් වෙලා තියෙනවා. මේ බැරිලක්වත් මේ වෛරස් ගබඩාවල් කන්ටේනර් වල තියෙන සීත කාමර වල තියෙන COVID-19 වෛරස් ගබඩාවල් යම් කිසි වෙලාවක චීනයේ හූබෙන් පලාතර වගේ විසිරලා පැතිරලා ගියොත් මේ රටට මොකද වෙන්නේ? චීනයේ හූබේ පලාත වෙනකන්ද මේ රටේ ඉන්න බලධාරීන් මේ COVID-19 මලසිරු තියාන බලන් ඉන්න. අපි එකින්ද රජයට බල කරනවා, රජෙන් ඉල්ලා සිටිනවා මේකට වහාම තීරණයක් ගන්න. ජාතීන් අතර අසමිතාවක් ඇති වෙන ආකාරයේ වාක්‍ය ප්‍රකාශ කරන්න එපා. අධිකරණ අමාත්‍යවරු මෙවැනි බරපතල ප්‍රකාශ කිරීම නිසා යම්කිසි ආණ්ඩුවට තර්ජනයක් එල්ල කරනවා, මුස්ලිම් ජනතාව ප්‍රචණ්ඩත්වයට යොමු වෙන්න පුළුවන් කියලා අපි ප්‍රකාශ තරයේ හෙලා දකින්නවා. අපි ඒකට ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ඉල්ලනවා, කැබිනට් මණ්ඩලයේ වකිම ඛණ්ඩනය කරමු. අලි සබ්‍රි මහත්මයා වහාම අධිකරණ අමාත්‍යවරු ඉවත් කරන්න කියන එක මේ අවස්ථාවේදී ඉල්ලා සිටිනවා. කොරෝනා දේහයන් ආදාහනයට විරෝධය පළ කරමින් කේනුචිය පැරණි දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිටදීද විරෝධතාවයක් සංවිධානය කර තිබුණා. කොරෝනා දේහයන් ආදාහනය කරන්නේද නැතිනම් භූමදානය කරන්නේද යන්න පිළිබඳව තීරණය කිරීම සඳහා පත්කල කමිටුව අදාළ වාර්තාව සෞඛ්‍ය අමාත්‍යවරියට බාර දී ඇති අතර එහි අන්තර්ගතය පිළිබඳව මෙතෙක් මාධ්‍යට නිල වාර්තාවක් ඉදිරිපත් කර නැහැ. ඩොලර් උපයා ගැනීමේ අරමුණින් රට අනතුරටපත් කිරීමට වත්මන් රජය කටයුතු කර ඇත බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. එයද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
प्रकाश कर प्रकाश දෙදහස් විසියක වසරේ නවපාසල් වාරය ජනවාරි මස 11 වනදා ආරම්භ කිරීමට මේ වන විට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. මේ අතර තවමත් විශ්වවිද්‍යාල සහ උපකාරක පන්ති ආරම්භ කිරීමට අනුමැතිය හිමිව නැහැ. 2021 වසර සඳහා වන නව පාසල් වාරය ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සඳහන් කරනවා. කෙසේ වෙතත් බස්නාහිර පළාතේ සහ හුදකලා කර ඇති සෙසු ප්‍රදේශවල පාසල් ලබන 11 වනදා විවෘත නොවන බවයි අද උදෑසන සියත ටීවී ඔස්සේ විකාශය වූ සුන්දර ඉරිදා වැඩසටහනට එක් වෙමින් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ සියලුම සෞඛ්‍ය අංශවල නිර්දේශත් එක්ක අපි ජනවාරි මාසයේ 11 වෙනිදා නැවත නව පාසල් වාරය ආරම්භනවා සියලුම පන්තිවලට 1 සිට 5 දක්වා 5 සිට 11 දක්වා 12 13 බස්නාහිර පළාත සහ හුදකලා කරපු ප්‍රදේශ ඇරෙන්න විශේෂයෙන් කියන්න ඕනේ අලුතෙන් සම්මුඛ පරීක්ෂණ වලට ගිහිල්ලා ඊට හාහා පුරා කියලා පාසලකට එන දරුවා එන්නේ ජනවාරි 11 නෙමෙයි එයා එන්නේ පෙබරවාරි මාසේ දෙවනි සතියේ අපි දැනට හිතලා තියෙන්නේ පෙබරවාරි මාසේ 15 වෙනිදා කියන එක 2021 වසරේ පළවෙනි ශ්‍රේණියට එන දරුවා ජනවාරි 11 ගේන්න එපා මේ අතර විශ්වවිද්‍යාල සහ උපකාරක පන්ති ආරම්භ කිරීම සම්බන්ධයෙන් තවමත් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණයක් ගෙන නොමැති අතර පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් සහ උපකාරක පන්ති ආරම්භ කිරීම සම්බන්ධයෙන් දේශපාලඥයින් ඇතුළු විවිධ පාර්ශ්ව මෙලෙස අදහස් පළ කළා ඇත්තම මේ වෙනකොට අපිත් අතිශයින් කනගාටු වෙනවා ආර්ථිකයේ සියලු අංශ මේ වෙද්දි විවෘත කරලා තියෙනවා නමුත් උපකාරක පන්ති විතරක් මේ වෙනකොට වසාදමලා තියෙනවා කවුරු පිළිගත්තත් නැතත් උපකාරක පන්ති වලින් අධ්‍යාපන ශාස්ත්‍රයට දැවැන් සේවයක් වෙනවා දැන් පාසලුත් විවෘත කරන 11 වෙනිදා ඒ නිසා අපි ඉල්ලන්නේ අපට මේ උපකාරක පන්ති අනිවාර්යයෙන්ම පවත්වාගෙන යන්න අවශ්‍යයි මේ කොවිඩ් අරබුදයක් පන්ති කාමරය තුළ ඇති නොවෙන්න අපි තා වගකීමෙන් දරුවන් සුරක්ෂිතව රැකගන්න සියලු සැලසුම් මේ වෙනකොටත් අප සංගමයේ විසින් සකස් කර ඉවරයි අපි කොයිම වෙලාවකවත් කියන්නේ නැහැ කොවිඩ් තත්ත්වයේ පවතින ප්‍රදේශවල පන්ති ආරම්භ කරන්න ඉඩ දෙන්න කියලා කොවිඩ් අවදානමක් නොමැති දිස්ත්‍රික්ක ගණනාවක් ලංකාවේ තියෙද්දී ඇයි ඒ දිස්ත්‍රික්කවල පන්තියක් ආරම්භ කරන්න ඉඩ දෙන්න බැරි කියන විද්‍යාත්මක හේතුව අපිට කියන්න පුළුවන් නම් ඉතාම සාර්ථකයි සංගමයක් විදිහට සියලු සෞඛ්‍ය උපදෙස් වලට අනුකූලව පන්ති ආරම්භ කරන්න සමස්ත ලංකාවේම වෘත්තීය දේශකවරු විදිහට අපි සූදානම්ින් ඉන්නවා දරුවන්ට ඔන්ලයින් ක්ලාස් හරහා ක්ලාස් කරයි කියලා දරුවන්ට කිසිම අධ්‍යාපනයක් නැහැ. ඒක නිසා දරුවා අද අවුරුද්දක් තිස්සේ අධ්‍යාපනයක් නැතුව ඉන්නවා. නමුත් මේ රටේ අපි ඉල්ලන ඉල්ලීම තමයි මේක හරියට ක්‍රමවත් කරනවා නම් අනිවාර්යයෙන්ම ගුරු සංගම්, ප්‍රවාහන සංගම් සහ සෞඛ්‍යංශ සියලු දෙනා 11 වෙනිදා පටන් ගන්නවා නම් ඊට පෙර මේකට පෙර සූදානමක් අපි බලාපොරොත්තු වෙනවා කරයි කියලා අධ්‍යාපන ඇමතුමා. වත්මන් රජය කරන්නේ රාජ්‍ය පාලනයේ නවන බවත් ඒ මේ වන විට විකට රංගනයක් බවට පත්ව ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. එයද කතරගම ප්‍රදේශයේදී මාධ්‍යවේද අදහස් පළ කරමින් විපක්ෂ නායක ජංගම සේවයට සමගාමීව සෙල්ල කතරගම ශ්‍රී විමල අරණ ධර්මායතනයේ පැමිණි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එහි විහාරාධිපති පූජ්‍යපාද වලස්මුල්ලේ ධම්මරත්න නාහිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා අනතුරුව ජනතාව මුහුණ දෙන ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා සංවාදශීලී වැඩසටහනකට එක් වුණා මගේ දරුවක් දෙනෙක් ඉන්නෝ ගොඩක් අන්ත හතර නැයි ඒ කට්ටියක් කඩවලුවක් නැහැ ඒගොල්ලන්ට අන්ත දුක ජීවත් වෙන්න මම මල් කොට්ටක් විකුණගෙන තමයි මගේ දරුවා හදුවේ මං එයා දොදල් කූරු ගෑවා රට පාලනය කරන රජය
රාජ්‍ය තන්ත්‍රයේ මෙහෙවපු ආකාරය දිහා බැලුවොත් අදූරදර්ශී දුර්වල ආකාරයට රටට ඉමහත් හානියක් සිදුන ආකාරයටයි මේ ආණ්ඩුව රට මෙහෙවලා තියෙන්නේ. ඒක තමයි තිත්ත ඇත්ත. ආණ්ඩුවක් පත් කරන්නේ මොනවටද? ඇයි ඡන්ද තියන්නේ? ඇයි ජනාධිපතිවරණයක් තියන්නේ? ඇයි ජනතාව ඡන්දෙ දෙන්නේ? ජනතාව ඡන්දෙ දීලා ආණ්ඩුව පත් කරගන්නේ රටක් පාලනය කරන්නට යනකොට රට පාලනය කරන්නට තිබෙන අමාරුකම් කියන නෙමෙයි. රජයේ වගකීම වන්නට ඕන මේ රටේ ජනතාව ජීවත් කරවන්න. මේ රජය මේ කරන්නේ රාජ්‍ය පාලනයක් නෙමෙයි. මේ කරන්නේ ඓතිහාසික විහිළු විකට රංගනයක්. මේ විහිළු විකට රංගනේ අවසන් ප්‍රතිඵලය තමයි රටේ ජනතාව විපතට පත් වීම. වර්තමානයේ වන විට විපක්ෂයේ කාර්යභාරය පිළිබඳව ඔවුන්ට නිසි අවබෝධයක් නොමැති බව රාජ්‍ය මාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසනවා. ඒ ඇමිලිපිටිය ප්‍රදේශයේදී මාධ්‍යවේද අදහස් දක්වමින් මෙරටේ විපක්ෂයට අද කාර්යභාර වෙලා තියෙන්නේ කොහොමද තියෙන කුණුගඩවල් අවස්සන එක විතරයි. ඒ නිසා අපි සජිත් ප්‍රේමදාස මහත්මයාට කියනවා 2021 අවුරුද්දවත් එතුමාට හරියට හිතන්න ලැබිලා රටක් ගැන හිතන්න හිතක් පහළ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. කියන්නේ නම් ආණ්ඩුව ගේන හොඳ යෝජනා වලට අත් දෙකම උස්සනවා කියලා. දැන් ආණ්ඩුව ගෙනාපු කිසිම දෙයකට මේගොල්ලෝ කවදාවත් සහයෝගය දීලා නැහැ. ඒ නිසා අපි රටේ ජනතාවට කියනවා මේ විපක්ෂේ රාජකාරිය ඉෂ්ට කරන්නේ නැහැ. අපි 2015 ජනවාරි 8 වෙනිදා පෙරදුනා කාර්යභාර විපක්ෂයේ කාර්යභාරය අපි රට වෙනුවෙන් හරියට විශ්ත කරා. ඒක නිසා තමයි අපට අවුරුදු 5ක් යන්න කලින් මෙරටේ පාලන බලයේ ජනතාව ලබලා දුන්නේ. රටේ ජනතාව වෙනුවෙන් මේ ආණ්ඩුවට කරන්න පුළුවන් උපරිමේ අපේ ආණ්ඩුව කරනවා. ඒක නිසා පහුගිය අවුරුද්දට වඩා සෞභාග්‍යමත් දැක්මත් තුළ හොඳ රටක් හදන වැඩසටහනට අපි සියල්ලම එකතු වෙලා ඉන්නවා. වත්මන් ආණ්ඩුව කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීමේ මුවාවෙන් රට තුල මිලිටරි පාලනයක් ගොඩනැගීමට සූදානම් වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා පවසනවා. ඒ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ආර්ථිකය නැවතත් ඉහළට එන්න නම් අපිට පුළුවන් වෙන්න ඕනේ මේ වසංගතය යම් කිසි ප්‍රමාණයකට හෝ කන්ට්‍රෝල් එකේ තියාගන්න. දැන් රජය එක පැත්තකින් මේ පාලනය තියාගන්න කියලා දිස්ත්‍රික්ක 25ට දිස්ත්‍රික් ලේකම්වරුන්ට ඉහළින් යුද හමුදාවේ නිලධාරීන් පත් කරලා තියෙනවා. එතකොට අපි දකිනවා කොරෝනා මැඩලීමේ එහෙමත් නැත්නම් කොරෝනා පාලනය කිරීමේ සම්පූර්ණ වගකීම රජයේ නිලධාරීන්ගෙන් එළියට අරගෙන මිලිටරි නිලධාරීන් හට බාර දීලා තියෙනවා. එතකොට ශවෙන්ද සිල්වා යුද හමුදාපතිතුමා තමයි ප්‍රධානියා. ඔහු යටතේ ඔහුට පල්ලෙහා ඉන්න නිලධාරීන් 25 දෙනෙක් හරහා තමයි මුළු කොරෝනා වසංගතය පාලනය සිද්ධ වෙන්නේ. එතකොට මං හිතන්නේ මේ මිලිටරි පාලනයට පුළුවන් වෙයි කියලා සිවිල් පාලනයට වඩා හොඳට මේ වැඩ කටයුත්ත කරා. විශේෂයෙන්ම අපි දන්නවා රාජ්‍ය සේවයේ විශාල නිලතල ප්‍රමාණයකට යුද හමුදා නිලධාරීන් සහ වෙනත් හමුදාවල නිලධාරීන් පත් කරනවා. පැහැදිලිවම දැන් මේ ආකාරයට හමුදා නිලධාරීන් විවිධ අනතුරුවලට පත් කිරීම බරපතල තත්වයක් මේක. මොකද අපි හාන්නේ මේක යම්කිසි විදියක හමුදා කරේට ලක් කිරීමද මේ කරන්නේ රාජ්‍ය සේවය. දැනට අපි බලුවොත් අමාත්‍යාංශ ලේකම් දූර 8ක ඉන්නේ සම්පූර්ණයෙන්ම මේ වෙනකොට හමුදා නිලධාරීන්. ලක්සතොස ගත්තත්, ඒ වගේම පාරිභෝගික අධිකාරිය ගත්තත්, ඒ වගේම රේගුව වගේ ආයතන ගණනාව ඉන්නේ හමුදා නිලධාරීන්. තව රාජ්‍ය අධිකාරිය ගත්තත් ඉන්නේ හිටපු හමුදාපතිවරයෝ. ප්‍රධාන තනතුරු මේ ආකාරයෙන් හමුදා කරේට ලක් කිරීම අපි දැඩි ලෙස විරෝධය පළ කරනවා. මොකද මේ වැරදි යාවක්මේ වෙමින් තියෙන්නේ මේක තුල අති භයානක පරිසරයක් නිර්මාණය වෙනවා යම්කිසි දෙයක බිය ගැන්වීමක් සහිතව. දේශපාල වේලිකාවේ පළවු අදහස් කිහිපයක් දැන් වංචා දූෂණ ගැන කතා කරන්න දේශපාලඥයන්ට අත දික් කරන්න චෝදනා කරන්න මේ රජයේ ඉඩ තියලා නැහැ. අපි දන්නවා පසුගිය ආණ්ඩුව බලයට පත් වෙලා මාස දෙකක් යන්න කලින් මහා බැංකුව මංකොල්ල කෑවා. නමුත් අද ඒ සඳහා නායකත්වය ලබා දීලා තියෙන ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ආයතනවලින් දේශපාලඥය වේවා එමත් නැත්නම් රාජ්‍ය නිලධාරියා වේවා හැම කෙනෙක්ටම මේ රටේ වංචා දූෂණ වලට නීති එකයි කියන එක අද ජනාධිපතිතුමන් වැඩපිළිවෙල ආරම්භ කළා තියෙනවා. පැහැදිලිව රජයේ ඉන්න හෙංචයියන් රජයට සම්බන්ධ කණ්ඩායම් දූෂණයේ අක්‍රමිකතාවයන් හොරකම ඉතාමත් සාර්ථකව කරගෙන යනවා කියන එක ඉතාමත් පැහැදිලි. අපි දන්නවා ජනාධිපතිතුමා බොහොම අමාරුවෙන් වැඩ කරනවා කියලා අපිටත් ආරංචි තියෙනවා. ඒ වැඩ කිරීමත් එක්ක අපි විශ්වාස කරනවා ජනතාවට බඩු මිල අඩු කරන්න නිසඳහා වැඩ පිළිවෙල ක්‍රියාත්මක කරන්න. ජනාධිපතිවරයා අඳුරේ අතපත ගානවා. මහින්ද රාජපක්ෂ අගමැතිවරයා අද අසරණ තත්ත්වයට පත් වෙලා තියෙනවා. ආණ්ඩුවේ ඉන්න මැටි මෝල් කැබිනට් මණ්ඩලය
අද කර කියා ගන්න දෙයක් නැතුව උඩු බැලියට බලාගෙන ඉන්නවා. අපි 2021 වසරට පියනගන්නේ වැටිලා තිබෙන ආර්ථිකය නැවත ඉතාම ශක්තිමත් ගොඩනැගීමේ අරමුණ ඇතිව 2021 වසරේදීත් අපි අපේ භෞතික අර්ථතල පහසුකම් සංවර්ධනයේ කටයුතු කරන්න බලාපොරොත්තු වෙන්නේ දේශීය ආයෝජන හරහා බොරු කියන ආණ්ඩුවක් වෙනුවට විශ්වාස තබන නායකයෙක් තෝරාගත යුතුයි කියන තැනට අද රටේ ජනතාවගේ මතය නිර්මාණය වෙලා තියෙනවා. අපි ආණ්ඩුවට අභියෝග කරන එන්න පළාත් සභා මැතිවරණයට පළවෙනියටම අපි බලන්න ඕනේ පළාත් සභා රටට අවශ්‍යද නැද්ද කියන එක පිළිබඳව බලන්න ඕනේ. ඒ වගේ ආයතනයක් පිහිටවනකොට නීති හදන්න බලයක් නැත්නම් තේරුමක් නැහැ. නායකයාගේ බෙල්ල මිරිකන්න බලන් ඉන්න හැම වෙලාවෙම නියෝජන නායකයනේ. එහෙම කිව්වම හිතනවා දැනද රජිත් එමුතුමා සරණිල් විකසී මහත්තයා බලන් හිටියා කියලා. ඒකනේ මම මේ කියන්නේ. හැම වෙලාවෙම ගොඩක් පක්ෂවල නියෝජනායක ට්‍රයි කරන්නේ නායකයෙක්. ඒක ප්‍රජාතන්ත්‍රීය ලක්ෂණ පරයා ඉස්සරහට යන දෙයක්. ප්‍රදේශ රසක බඩේරුව ඇතුළු වගාවන් රසකට හානි සිදු කළ සේනාදලබුවා මෙවන විට මිරිස් වගාවටද ව්‍යාප්ත වී ඇති පුවතක් බලංගොඩ ප්‍රදේශයෙන් අපට වාර්තා වුණා. ගොවීන් චෝදනා කරන්නේ සේනාදලබු ව්‍යාප්තිය නතර කිරීමට තවමත් නිසි විසඳුම් ලැබී නොමැති බවයි. ශ්‍රී ලංකාවේ වගාවන්ට හානි සිදු කරමින් සිටින සේනා දළමු ව්‍යාප්තිය පිළිබඳව අප අපගේ ප්‍රවෘත්ති විකාශයන් තුලින් ඔබ වෙත දිගින් දිගටම තොරතුරු වාර්තා කළා. සේනා දළමු ව්‍යාප්තිය නතර කිරීම උදෙසා කෘමිනාශක ද්‍රව්‍යයක් සොයාගත්තද ඇතැම් ප්‍රදේශවලට එය සාර්ථක වී නොමැති බවයි අපට තොරතුරු වාර්තා වුණේ. මේ අතර පළමු වතාවට අමුමිරිස් වගාවට සේනා දළඹුවන් හානි කිරීමට පටන්ගෙන ඇති පුවතක් අපට බලංගොඩ ප්‍රදේශයෙන් වාර්තා වුණා. දැන් අදත් මගේ මේ ගොවිපොලට මම තෙල් ගැහුවා, මේ මිරිස් ටිකට තෙල් ගැහුවා. ඒ පණු තාම වඳුනේ නැහැ. ඉස්සෙල්ලත් අර මේ බඩේ රුංගුව ගාවට ආපු වෙලාවේ මම කිව්වා. ඒ කියලාවත් ආවෙවත් නැහැ. මේ කුචිකර්මී මහත්තයාට මම කිව්වා ඇවිල්ලා බලන්න කියලා. නමුත් මහත්තයා කිව්වා මේ තේනා දළමු නෙමෙයි කියලා. මෙම තත්ත්වය දිගින් දිගටම පැවතිය හොත් බෝංචි වගාව සහ මුංගට වගාවද විනාශ වීමට ඉඩ ඇති බැවින් ඔවුන් ඉල්ලා සිටින්නේ මෙයට නිසි විසඳුමක් ලබා දෙන ලෙසයි. මොනවද අපේ කොටුවලට තවම හානි ආරම්භ වුණා විතරයි. ඒවට මොනවා හරි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් ඇවිල්ලා විසඳුමක් දෙනවා නම් දැන් මේ අපේට වෙච්ච පාඩුව ඒ රජයේ පාඩු නැතුව අපිටම දරාගත්ත හැකි වේ. ලෙඩේ එන්නේ නැති වෙන්න දැන් හරි විසඳුමක් දෙනවනේ. මේ අතර බදුල්ල දිස්ත්‍රික්කයේ ගොවීන් 60ක් පමණ සේනා දළඹු ව්‍යාප්තිය නිසා තම වගාවන් විනාශ වීමෙන් ඔවුන් මේ වන විට දැඩි අසීරු තත්වයට පත්ව ඇති බව අපට වාර්තා වනවා. දැන් ඔක්කොම විනාසයිද? ඔක්කොම විනාසයි. පින් වලට එකතු කරලා කොච්චරක් දානද බෙහෙත් ගහනවා බැරි තරම් තමයි සුපින් වලට එකතු කරේ. අපි ඉතින් හරි හිතේ දුකට මේ හොයලා හොයලා ඉතින් මේවා කරනවා. රත්තරම් බඩු ඉඳන් අපි මේ තිතියා ඉතින් මේ අපි ආත්මාරු කර කර ඉතින් මේ වැඩ ටික කරගෙන ගියේ. මේ ඉරු වලට 20000ක් විතර ණය වෙලා 28000ක් විතර ණය වෙලා මේ අපි ඉරිගු ගත්තේ. අපි මෙහෙන් ගොවිතැන් කළා තමයි ජීවත් වෙන්නේ. දැනට බෙහෙත් තුන් සැරයක් ගෙවුවා. බෙහෙත් වලට 10000ක් විතර වියදම් මං ගියා. මේ අතර කන්ද උඩරට ප්‍රදේශයේ බඩේරිඟු වගාවන්ටද සේනා දළඹුවා හානි කර තිබෙන අයුරුයි මේ. ඉතින් මේවට මේ බෙහෙත් තුංගමල ඉතින් බෙහෙත් කීවට ගන්න කොහොමද 2000 ගන්න කරුවා බෙහෙත් එක. රජපතිතුමාට අහක කියන්නේ අපි මේ අපේ දුක් ගැනවිල්ලා ඒ ගැන අපිට බලලා සෑම මොනවා හරි පියවරක් ලබා දෙන හැටිට. තවමත් නොවිසඳුණු ගැටලුවක් තමයි අලි මිනිස් ගැටුම කියලා කියන්නේ. මේ අනාවරණය වන අලි මිනිස් තර්ජනය හේතුවෙන් පීඩා විඳින මහියංගනයේ මිනිපේ සහ රිදී මාලියද්ද යන ගම්මානවල ජනතාව පිළිබඳවයි මේ. දීර්ඝ කාලයක සිට මහියංගනය මිනිපේ සහ රිදී මාලියද්ද ප්‍රදේශවල ජනතාවට වනාලි හේතුවෙන් විඳීමට සිදු වූ පීඩාවන් පිළිබඳව අප ඔබට නිරන්තරයෙන් තොරතුරු වාර්තා කරනවා. නමුත් ඔවුන් බලාපොරොත්තු වූ විසඳුමක් තවමත් බලධාරීන්ගෙන් ලැබී නොතිබීම කනගාටුවට කරුණක්. මේ බලන්නකෝ මේ දැන් අලි ගෙවල් දොරකොට ළඟට ඇවිල්ලා දොරකොටේ තියෙන මේ පොල් ගස් සුද්ධ කරන් කනවා. ඉතින් දැන් හතේ ඉඳලා කතා කරන ඔබතුමාලාට බලන්නකෝ. මම මහත්තයා දැන් ඔබතුමා මේකට කතා කරන්නේ. ඔව්. මේකින් කරන්නේ පණිවිඩ දෙන එක. අපි පණිවිඩ ටික යොමු කරලා තියෙන්නේ. ඉතින් දැන් ඊට එහා දැන් අපිට ඔයා දැන් දහ ගමනක් ගත්තද ඉතින් අපිට දැන් කරන්න තියෙන දේ අපි කරලා තියෙන්නේ. මහියංගනයේ සහ මිනිපේ ගොවිජන පදවලට ආසන්නව පිහිටා ඇති මහවැලි ගඟ අවට ප්‍රදේශයේ සිය වාසස්ථානයේ බවට පත් කරගෙන සිටින වනාලි රංචුවා කියේ රාත්‍රියේ මෙම ජනපදවලට පැමිණ වගාවන්ට සහ දේපළවලට හානි සිදු කර තිබෙනවා. වනාලි පළවා හැරීමට ප්‍රදේශවාසීන් උත්සාහ කළද එම උත්සාහයන් ව්‍යර්ථ වී ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.
හේන් වගාව සහ කුඹුරු වගාව සිය ජීවනෝපාය කරගත් ගම්වාසීන්ට මේ වන විට සිය නිදහස පවා අහිමි වී අවසන්. අලි ගහලා තමයි මේ ඔක්කොම විනාශ කරලා දාන්නේ. කෙසෙල් ගස්, පෙපෝල් ගස්, ඔත්තේ තිබ ඔක්කොම බොබි ඉවරයි. මේ විදිහට විනාශ කරපම හැමදාම වගා හදාගෙන කොහොමද මිනිස්සු ජීවත් වෙන්නේ? අලි ප්‍රශ්නේ විසඳන්න එපා. ජනාධිපතිතුමා කියලා අලි මිනිස් කැටම ඉවර කරන්න ඉක්මනින් කියලා. කොහොම ඉවර වෙන්නේ නැන්නේ මේ ඔය හැමදාම දැන් අවුරුදු ගාන ගියා. වන ජීවියකින් ඇවිල්ලා එකදසක්වත් එන්නේ නැහැ. හැන්දෑ 6ට විතර ඇවිල්ලා අලියේ වලබුවට. අලි එළවෙන්නේ නැහනේ රෑ වෙනකොට. මෙම වනාලි ගැටලුවට සාධනීය විසඳුම් ලබා දීමට නිසි බලධාරීන් අවධානය යොමු කරනු ඇති බව අප විශ්වාස කර සිටිනවා. එත් සමගින් සියත සවසහය ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන්. මෙම පුවත් ඇතුළු තවත් දෙස් විදෙස් ආර්ථික සහ ක්‍රීඩා තොරතුරු සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. අපි එළි හමුවන්නේ රාත්‍රී 9:35ට අපගේ රාත්‍රියේ ප්‍රවෘත්ති විකාශය තුළින්. ඔබට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.